සපු ඇඳගෙන සුජාතා ළඟට ආවාය. මං අද විතරක් අම්මේ. සුජාතා කිසිවක් කීවේ නැත. කෙල්ලගේ ජීවිතයේ දුක්බරම මොහොතේ ඇයව අඬවන්නට නොහැක. එයාට කියන්න ඕන අම්මේ. ඔව් පුතේ කියන්න. මට එයාව අවුල් කරන්න බෑ. දැන් ලස්සන්ට ඒක කරගෙන යනවා. කොල්ලට ඉතින් එදාට පුතේ වෙඩින් එකට එන්න කියන්න දෙයන්නේ. ඒක කොහොම කරන්න දම්මේ? සපෝ ඌල්ලාමෙන් කීවාය. එකවරම කාමරයේ දොරින් මූනා කෙමිනි. සපුගේ පපුුවම් පැලි ගියේ. එන්න මහත්තයෝ. සුජාතා කොල්ලාට ආදරෙන් කතා කළාය. අද ඇත්තට මහුල අස්සනය. තද කළු කලිසමට කොටු කොටු නිල් අද්දික කමිසයක් ඇඳ ලස්සන්ට සපතු දමා සාගරාවේ බර ගමනක් යන්නට මෙනි. උදේ පාන්දරම රැවුල කැපු නිසාද මුණපුරා ලස්සන පාටක් විය. අම්මේ, සාගර පහත්තේ සුජාතාට වැන්දේ. සනීපෙන්ද පුතේ? ඔව් අම්මේ. ඉතින් අද වැඩ නැද්ද? අක්කා එනකොට පාසල් ගහලා ඉවරයි. එච්චර පාන්දර පුතේ. සපු ඔහුත් අම්මාත් කතා කරන දෙස ආශාවෙන් බලාහිඳි. අද පැකට් දුන්නේ කහපත් අම්මේ. අනේ, ඉතින් වෙලාසන පාසල් ගැව්වා. ඔයා පව්. සාගර සපු දෙස බැලුවේ. ඒ බැල්මට පපුවම් පිච්චියගෙනයයි. ඔයා හැමදාම එන්න ඕන අම්මව බලන්න. එනවා අම්මේ. ඊයේ මං මල්ලියාව පුතාවිත් කිව්වා. අයියා හම්බ වෙලා බුරියානි කෑවා කියලා. සුජාතා කොල්ලා දෙස බලා උනේ ලෝභකමිනි. මේ ජීවිතේ කෙල්ලට ලැබුණා නම් අද ජීවිත හතර පහක් සැනසීමනි. කිසි දෙයකින් වැටෙන්නේ නැපා පුතේ. තේරුණාද? ඔව් අම්මේ. ඕහින්නේ බිම්බලාගෙන. ෆාම් හවුස් එකට ගිහින් එන්න. පරිස්සමින් හොඳද? මං චූටි මැඩිකව පරිස්සමින් ඇරලන්නම් අම්මේ. ඔයා තරම් කවුරු පරිස්සම් කරන්නද පුතේ? සුජාතා කියේ පපුවම හිස් කරමිනි. දයසිරි මහතා සාගර ලංකරගෙන ආදරෙන් කතා කළේ. පුළුවන් හැටියට ඉතුරු කරන්න ඕන. ඔව් සර්, හිමීට වාහනයක් ගන්න ඕන. ඒක හොඳයි. ඔයාට දීනු වෙන්න පුළුවන්. වැටෙන්න එපා. ඒවා ගැන මිස මේ සිදුවන්නට යන කසාදය ගැන කිසිවෙක් කතා කළේ නැත. සපු සමග මිතුලට බසිද්දි සුජාතා දයසිරි මහතාත් ස්තෝපයේ සිට බලාගෙනම උන්නෝය. ඒ දෙන්නා එහෙම එක ළඟ යද්දි කොතරම් ලස්සනද හදවතටම දැනේ. ජයන්ත කෙල්ලගේ ජීවිතයට ලොකු වරදක් කළේ තාත්තේ. සුජාතා එහෙමම කීවාය. ඒක හදන්න බැරි වරදත්තුව. දැන්ගුණත් පුළුවන් තාත්තේ. ඒත් එයාගේ මහන්තත්තකම වැඩි. සුජාතා කීවාය. ඇය දැන් මේ ප්‍රශ්නෙට සෑහෙන බැනුම් අසාගෙන උන්නාය. මෙහෙමම දෙන්න කොහරි ගියත් මට කමක් නෑ. අපට වඩා ආදරෙන් කෙල්ලව බලාගනේ. සුජාතා කීවාය. දයසිරි මහතා බිම් බලාගෙන සුසුමක් හෙළුවේ. සෑහෙන දුරක් යනතෙක් සපුවත් සාගරවත් කතා කළේ නැත. දෙන්න අත්තල්ලාගෙන වාහනේ ගියා පමණි. ඔහුගේ වමතත් ඇගේ දකුණතත් දයාබර ලෙස යාවී තිබුණි. වාහනේ පේරාදෙණිය පාලම් පසුකර පේරාදෙණිය හන්දියෙන් ගම්පොළ දෙසට හරවන තුරු වාහනේ තුළු වූයේ පුදුමාකාර නිහඬ බවකි. පේරාදෙණිය සරසවියාවට පරිසරයේ මැදින් වාහනේ යද්දී දැනුනේ සිසිලසකි. සපු දෑතින් ඔහුගේ අතින් අල්ලාගෙන ඒ මුහුණ දෙස බැලුවාය. සාගරයියේ, අදහරි ලස්සනයි. මං ලස්සන නෑ. නෑ, හරියට කැත වෙලා. ඔහු කිවේ සිනාසමින් නොවේ. ඔයාගේ චූටි මැනක දුක් විඳිනවනේ. ඒකයි. සපු උගුරින්මෙන් කීවාය. සාගර කතා කළේ නැත. වාහනය ඔවුන්ගේ හදවත් සේම දුප්පර ලෙස ධාවනය විය. පුංචි ප්‍රතිමාවක් දෙස බලා ඉන්නක් බඳු සපු සාගර දෙස බලා උන්නාය. ඔහු රහසින් කොතරම් දුකක් විඳිනවද කියා මේ පාළු දෙනිතින්ම කිව හැක. දුක ලෝකයටම නොපෙන්න පපුයි හිර කරගෙන ජීවත් වන්නට වීම
තරම් දුකත් තවත් නැත. සාගරයියේ අද කියන්න චුටි මැනික. දවසම මාත් එක්ක ඉන්න හොඳේ. ඉන්න පුළුවන් නම් ජීවිතේම ඉන්නවා. සාගරයේ සිතුවා පමණි. කිවේ නැත. ෆාම් හවුස් එකට ඉතින් යන්න දුකයිද? සපු ඇසේ හූල්ලමින් මෙනේ. කුළුඳුල් ආදරේ ප්‍රථම හුස්ම පොද වැටුනේ සීතල පතනේ හිම මීදුම් අතරටේ. ප්‍රථම ප්‍රේමයේ ප්‍රථම උණුසුම හාදුව දෙන අයුරු බලා උන්නේද සීතල පතම් බිමය. ආදරේ නාමයෙන් ගැලූ කුළුඳුල් කඳුළු සීතල කමුල් මත මිදුනේද පතන් බිමේ ගෙවි ගිය රැයකය. කාලෙක මම සල්ලි ටිකක් හම්බ කරපු කාලෙක සබු ගීරේ මත තිබූ ඔහුගේ අතගෙන උකුල මත තබා ගත්තාය. මම් පතනින් පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ෆාම් හවුස් එකේ වගේ පුංචි හිල් කන්ට්‍රි ගයක් හදනවා. සුදු පාට ගාපු කොළපාට වහලක් තියෙන ජී බැල්කනි එකකුත් තියෙන කඳුලක් ඈතින් කඩාගෙන එනු දැනේ. හදලා ඒ ෆාම් හවුස් එකට එන පාර දෙපැත්තේ දෙපැත්තේ අඩි 10ක් පල්ලට කානේෂන් වවනවා. පාරට කළුගල් පතුරු අල්ලනවා. පස්සේ හදලා මම පුංචි නෝන කෙනෙක්වත් ඒකට ගේනවද? සපු ඇසේ උපුරෙන් මිනි. පපුව කැඩි කැඩි යනසයක් දැනේ. පපුවෙන් උඩට එන ලේ උණුයි යන බවක් දැනේ. එහෙම තමයි හිතන් ඉන්නේ. සාගර කඳුකර පාරේ දිග වංගුවක් ගනිමින් කියවේ. පපුව රිදෙන්නේ සුක්කානම කැපූ නිසා නොවේ වෙනත ඒකට. ඒ පුංචි නුනා කවුද සාගරයේ? ඔහුගේ අත අල්ලාගෙන උන් සපෝගේ අත අයිස් කැටයක් මෙන් සීතලව තිබිනි. සාගර හැරි සපෝ දෙස බැලුවේ. කෙල්ලගේ ඇස්සල තෙත පාට ඔහුගේ පපුව සූරා දැම්මේ. කවුද? එසේ ඇසුවේ සාගරය. මං දන්නේනේ. මට මේ ලෝකේ වෙන පුංචි නෝනලා කොහෙද? මට ඉන්නේ එක පුංචි නෝනයි. කඳුල වැටින ඒ සාගරගේ පිටි අතලටේ. සාගරයියේ දවසක ඉතින් පතනින් ඉඩමක් අරගෙන පොඩි ෆාම් හවුස් එකක් හදන්න. මං එන්නම්. හදන්නෙත් ඒක තමා. හදලා බලා ඉන්නම්. ඔහු එසේ කියා කරුණාබර ලෙස බලා උන්නේ. ඔහු පතනය හදන පුංචි ෆාම් හවුස් එක සපුට මැවී පෙනුනි. සුදු පාට ගාපු කොළපාට වහලක් දාපු ලී බැල්කනියක් තියෙන. සපු ඒ වචන ඔස්සේ දිගටම සිතුවායි. පපුව කඩාගෙන එනසේ ඒ මැවෙයි. ගල් පතුරු ඇල්ලූ පාර දෙපැත්තේ අඩි 10 කානේෂන් තීරු දෙක මැදින් ඕස් සමග යනවා යට මැවී පෙනේ. කඳුකර පාර දෙපැත්තේ තේ වතු වලට අද පාත් වී ඇත්තිලා රත්තරම් පාට අහුර ඇල්ලකි. ඒ අහුර ඇල්ල වැටෙන දවසට කඳුකරේ ඇත්තටම ලස්සනේ. දලු කඩන්නන් නොකපුව අලුත් දැල්ල තාමත් හිරු එලෙන් දිසෙයි. වෙලාවකට හිතෙන්නේ දලු මත නිදා ගන්නටය. චූටි මැනික එයා මෙහෙම යනවා දකි. මේ පාරෙම නේද යන්නේ? ඔව් දකි. එතකොට දැකලා මොනවාරි වෙනවනම් කොච්චර හොඳද? ඉන්පසු සෑහෙන වේලාවක් යනතුරු දෙන්නාම කතා කළේ නැත. සපෝ හොගේ වමත එපිට මෙපිට පෙරලමින් බැලුවාය. ලූණු කිලෝ ගණන් කැපුව නිසා පිහි පාරවල් වලට ඔහුගේ ඇඟිලි කැපී ගොසිනි. සපුවේ ඇඟිලිවල වූ පිහි කැපුම් පාරවල් දෙක දුබ්බරව බලා වුණාය. පව් අතම කැපිලා ලූණු කපලා ඔහු සිනාසෙමින් කීවේ, ජීවිතය අනන්ත දුක් විඳගෙන සටන් කරන මේ දුප්පත් කෝටු අත අතහැර විනාතකට මුද දමන්නට සිදුවන දෛවයට සපු ශාප කළාය. ඊයේ රෑ නිදාගත්තෙම නැද්ද? සාගර සිනාසුමේ රටේඳි දාලා හදන මැලේ අච්චාරු තියෙන්නේ. මං හරි ආසයි.
මං බෝතලයකට ගෙනත් දෙන්නම්. රහට ආවා. ඉතින් රෑ හැදුවද? පාන්දර හැදුවේ කාබත් පැකට් වලට. ඒකට හරි ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. සපුවේ අත තදින් දෑතට හිර කරගත්තාය. ඔයා දුක් විඳිනව රත්තරන්. සපූ තොල්පට තද කරගෙන ඇඳුම් වාවාගෙන මෙන් කීවාය. දුක් විඳින්නේ මේවට නෙමෙයි, මන් නිසාද? මතක් වෙලා, හරියට මතක් වෙනවා. ඒ වෙලාවට හරි දුකයි. සාගර දැස් වේගයෙන් සැලුවේ දෙනෙත් එත්තු නිසායි. කවදාරි මං එනවනේ. එහෙම හිතලා හිතට ෆිට් එකක් ගන්නවා. එදා ඉඳලා ජීවිතේ පටන් ගනී. එතකල් මං ඉන්නම්. සෑහෙන දුරක් යනතේ සප්පු කතා කළේ නැත. තිබුණාට වඩා රත්තරම් පාට හිරුයස් පතනේට කඳුකරේට බර වී තිබුණි. කඳුකරේට පාට දෙකකින් ඉරපායයි. සුදු පාටට ඉර පෑවූ දවසට කඳුකරේ ලස්සන නැත. එදාට කඳුකරේ මූසල පාටය, පහළු පාටය. කඳුකරේ ලස්සන රත්තරම් පාටට ඉර පෑවූ දවසටය. එදාට කඳුකරේ හීනයක් මෙනි, රත්තරම් පාට හීනයක් මෙනි. ඈත කඳු මුදුන් මතින් රත්තරම් පාට අවුරැල්ල ගහගෙන යද්දී දෑස් පියාගෙන ඒ සුවේ විඳින්නට සිතෙයි. කොහොමත් සීතල වූ කමුල් මතට උණුසුම් හිරු එළිය වැටෙද්දී සනීපය.